அதே மாதிரி கதாகரண்ணே ஓயாக்கு ஹீன் ஒக்கம அன்னிவா பேக்கரகண்டு புழுவாங் லோ ஆஃப் அட்ராக்ஷன் கின லோக பிரசித்த கிரமே கேன லோ ஆஃப் அட்ராக்ஷன் கே சரளவு கதா வெண்ணே ஓயாட்ட ஓணம தியாக் ஓயாக்கு ஜீவித்த லேசியன் லகா கரகண்டு புழுவா சுப்பிரி கிரமையாக கேன லோக சார்த்தக வச்ச கொடா வியாபாரிக்கோ நல்லுவோ கிரீடக்கையோ கலாக்காரகோ வகை கொடாத்தனே மீ கிரமே பாய்ச்சி கரலா கொடுகின் தீனோ லோ ஆஃப் அட்ராக்ஷன் எக்க புதும சரள கான்செப்ட் எக்க ஓயாட்ட ஜீவித்த மனோஹரி தியாக் ஓன கரல தீனோனாங் ஓயா கரண்ணோனிக் පුළුවන් කියලා හිතන එක විතරමයි. දැන් ඔයා කියයි කප්පියා උඹනම් පට්ටපල් බොරුකාරෙක්. එහෙම කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔයාගේ විභාගේ ළඟපාත එනවා කියලා හිතමුකෝ. දැන් ඔයාගේ හිතේ මොකද්ද නිතරම වැඩ කරන්නේ? අම්බෝ විභාගේ බේලේ දන්නේ නැහැ. බේලුන දනගත ඉවරයි. හැමදාම දුප්පත්තේ. ලෝකෙන් කොන් වෙයි. මේ වගේ දේවල් තමයි අපි ගොඩක් දෙනෙකුට විභාගයක් ළඟදී හිතෙන්නේ. හරි දැන් හිතමුකෝ ඔයා පුල්ලව් කරන කෙල්ල හරි කොල්ල හරි බස් වලට ගිහින් ඉන්නවා කියලා. දැන් මම ඔයාට කිව්වොත් ගිහින් කතා කරන්න කියලා. ඔයා මොකද කියන්නේ? අම්බෝ කප්පියා එයාමට ඔරොවයි. කලබලෙන්ඩක ගායි. හැමෝම ඉස්සන නෝන්ඩි වෙයි. ලෝක මිනිස්සු මට ඉන්නාවේ. අම්බෝ මට බෑ. මේ වගේ ජීවිතේ හැම පැත්තක් ගැනම වගේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෙගටිව් විදිහට. මේක මනුස්ස ස්වභාවය. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. මිනිස්සු ඉතේ ස්වභාවය. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක කියන විදිහට ඔයා හිතන දේවල් ඔයාට නිකම්ම ආකර්ෂණය වෙනවා. ඔයා හැමදෙස්සම කෙලවෙන ගැන හිත හිතුවොත් ඔයාට ආකර්ෂණය වෙන්නේ කෙලවෙන වැඩමයි. ඔයා හැමදෙස්සම හොඳ පැත්ත හිතුවොත් ඔයාට ලෝකේ හොඳ නිකම්ම ආකර්ෂණය වෙනවා. දැන් මේක වෙන්නේ මහා මැජික් බලයක්වත් හිතේ මහා ටෙලිපති ක්‍රමයක්වත් අමුතු විදිහේ සුපර් පවර්කුත් නිසා නෙමෙයි. ඔයාගේ හිතේ සිතුවිලි ෘජුවම ඔයාගේ ක්‍රියාවන් පාලනය කරන නිසා. දැන්ිටම ඔයාලට ලස්සන කොල්ලෙක් හරි ගර්ල් එකක් හරි දාගන්න ඕනි කියලා. දැන් පටන් ගන්නකොටම ඔයා කැතයි. ඔයාලට සල්ලි නෑ. ඔයාලට තත්ත්වයක් නෑ කියලා හිතුවොත් ඔයා කෙල්ලට හරි කොල්ලට හරි කතා කරන්න යන්නේවත් නෑ. ඒ ගැන ඔයලා බලන්නේවත් නෑ. ඒ ගැන කිසිම දෙයක් කරන්නේ නෑ. කෙටින් කිව්වොත් ඔයා ඒ ගැන කිසිම පොසිටිව් ඇක්ෂන් එකක් ගන්නෙ නෑ. ඉතින් ඔයාට අර ලස්සන කෙල්ල හරි කොල්ල හරි හම්බ වෙන්නෙත් නෑ. දැන් අපි හිතමු ඔයා උදේ පාන්දර නැගිටලා මොන දේ වුණත් අර කෙල්ල හරි කොල්ල හරි දාගන්න එක දාගන්නවමයි කියලා හිතනවා කියලා. ඉතින් පළවෙනි දේ ඔයා කරන්නේ එයාට කතා කරන එක. ඒක හරි ගියේ නැත්නම් එක්ක යාළුවට කතා කරලා සෙට් කරගන්න ඔයා ට්‍රයි කරයි. ඒකත් හරි ගියේ නැත්නම් ඔයා යාගේ අයියා එක පිට්ටලා මොකක් හරි කරන්න බලයි. වෙනත් වචන වලින් කිව්වොත් ඔයාගේ ගෝල් එක වෙනුවෙන් ඔයා ගොඩක් පොසිටිව් ඇක්ෂන්ස් ගනි. මේ ඔක්කොම සිද්ධ වුණේ ඔයාට පුළුවන් කියලා හිතපු සිතුවිල්ල නිසා තමයි. ඉතින් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක කියන්නේ මේ මහ ලොකු මන්ත්‍රයක් නෙමෙයි. සරලවම කෙලෙවි කියලා හිතුවොත් කෙලවෙනවා. හරියයි කියලා හිතුවොත් හරියනවා. මෙච්චර ලේසින් කිව්වට මේ විදිහට හිතන්න පුරුදු වෙන එකක් පට්ටම අමාරුයි. ලංකාවගේ රටවල බොරු ආගම්කාරයෝ, දේවාල අංජනම්කාරයෝ, කපුවෝ, කේන්ද්‍රකාරයෝ, බලුතොවිල්කාරයන්ට බිස්නස් තියෙන්නේ මිනිස්සු තමන්ගේ හිතේ ශක්තිය තවමත් තේරුම් අරන් නැති නිසා. හැබැයි ඔයාගේ ඉරණම තියෙන්නේ ඔයාගේ අතේ. ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට ගොඩනගන්න පුළුවන්. ඔයා මුඩුක්කුවේ ඉපදුනත් රජවාසලක ඉපදුනත් කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් කියලා විශ්වාස කරන එක විතරමයි. ගප්පිය තින්කින් අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේට වෙනස් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන? ඔයා හිතන්නේ මේක ඇත්තද තියනවා කියලාද යට කොමෙන්ට් කරන්න. මේ වගේ පොසිටිව් තින්කින් වීඩියෝස් බලන්නවත් කැමති නම් මේ channel එකට subscribe කරන්න. ගප්පිය තින්කින් Facebook page එකත් like කරන්න. මේ වීඩියෝ එකේ ගන්න දේක් තියෙනවා නම් යාළුවෙක් share කරන්න. එහෙමනම් ලබන සතියේ 2:00 PM අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔගොල්ලෝ සේරටම ජය වේවා.